නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්වත්නි අද දුරුතු පුරපසලොස්සක් පොහෝ දවස දුරුතු පුරපසලොස්සක් පොහෝ දවස අපිට ඊටාම වැදගත් දවසක් මේ පුරපසලොස්සක් පොහෝ දිනය වැදගත් වෙන්නේ මොන හේතු නිසාද කියන එක අපි අද දවසේදී කල්පනාවට ගන්න ඕන කරන වැදගත් කාරණාවක් අපේ සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ පළවෙනි ධර්ම දේශනාව පවත්වලා උන්වහන්සේ ළඟ වැඩ හිටිය ශ්‍රාවකයන් වහන්සේලාට ප්‍රථම ධර්ම දූත කණ්ඩායමට මේ තමන් දැනගත් ධර්මය අනිත් අයට ලෝකයාට දේශනා කරන්නයි කියලා අවවාද කරලා බුදුරජාණන් වහන්සේත් උරුවෙල් දනව බලා වැඩම කළා. බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව බලා වැඩම කරන අතරමඟදී උන්වහන්සේට බද්දවග්ගීය කුමාරවරු මුණ ගැහෙනවා. ඒ අයට අනුන් ගැන හොයනවට වඩා තමන් ගැන හොයන එකේ වැදගත්කම පැහැදිලි කරමින් බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනවට වැඩම කළා. උරුවෙල් දනාවේ වාසය කරපු උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන මේ තුම්බෑ ජටිලයන්ට ධර්ම දේශනා කරලා ඒ අය සුමගට යොමු කරගත්ත දිනේ තමයි මේ දුරුතු පුරපසලොස්සක් පොහෝ දවස. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දඹදිව වැඩ හිටියේ දඹදිවට ආසන්න පිහිටා තිබෙච්ච රට අපේ ශ්‍රී ලංකාද්වීපය බුදුරජාණන් වහන්සේ පළවෙනි වතාවට අපේ රටට වැඩම කරපු දවස තමයි මේ දුරුතු පුරපසලොස්සක් පොහෝ දවස. ඒ මහියංගණයටයි වැඩම කළේ. බිම් තැන්න කියන ප්‍රදේශයට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. වැඩම කරපු අවස්ථාවේදී සුමන සමන් දිව්‍යරාජයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් පූජා වස්තුවක් ඉල්ලා හිටියා. ඒ වෙලාවේදී සුමන සමන් දිව්‍යරාජයාට බුදුරජාණන් වහන්සේ කේශධාතුන් වහන්සේලා ලබා දුන්නා. හිස පිරිමැදලා කේශධාතුන් වහන්සේලා කීප නමක් ලබා දුන්නා. ඉතින් මේ සුමන සමන් දිව්‍යරාජයා මේ ලබාගත් කේශධාතුන් වහන්සේලා තැන්පත් කරලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය ස්ථානයේ මහියංගනේ විහෙරක් බැඳෙව්වා. ඒ විහෙර ඉදිකලාට පස්සේ ඒක තමයි මේ දෙවියන් විසින් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ වෙලාව ඉදි කරවපු විහෙර වහන්සේ. ඊළඟට මේ විහෙර වහන්සේ මේ විදිහට ඉදිකලාට පස්සේ මේ හත්රියන් විහෙරක් හැටියට මේක සකස් කළේ. ඊළඟට සැරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය හාමුදුරුවන් වහන්සේ නමක් වෙච්ච සරභූ කියන මහරහතන් වහන්සේ බුදුරජාන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ග්‍රීවාධාතුන් වහන්සේ ලංකාවට වඩම්මවාගෙන ඇවිල්ලා මේ හත්රියන් වෙහෙරේ තැන්පත් කළා. දොළොස්රියන් වෙහෙරක් බවට පත් කරනවා. ඊළඟට අපේ රට පාලනය කරපු දේවානම්පියතිස්ස මහරජුරුවන්ගේ සහෝදරයෙක් වෙච්ච චූලාභේතිස්ස රජුරුව මේ වෙහෙර නැවත ප්‍රතිසංස්කරණය කරනවා. ඊළඟට මේ රට එක්සේ සත් කරපු දුටුගැමුණ මහරජතුමා අද තියෙන ආකාරයට මේ මහියංගන වෙහෙර අසූරියන් වෙහෙරක් බවට සකස් කරලා මේ සම්බුද්ධ ශාසනයට පූජා කරනවා. මේ ශාසනික වශයෙන් ජාතික වශයෙන් බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් රාශියක් සිද්ධ වෙච්ච මේ උතුම් දුරුතු පුරපසලොස්සක් පොහෝ දවසේ අපේ දායක පින්නතුන් බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරමින් ධර්මානුකූලව තමන්ගේ ජීවිතය ගත කරගන්නට මහන්සි ගන්න ඕන. ඒ හැම දිනාටම අද මේ වටිනා දවස මහෝපකාරී වේවා කියලා මම ආශිර්වාද කරන්න කැමැති. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.